කල න ඩ න එක ඇති ැබවද දත්ි සිහල හිද අුත්තතුරද ලක්වාස බත් ලොකවාසසි සැමටක් සාම සතුට සවබාග පිරි සුබ නාව වසරක් වයවා කියල මුලින් ප්‍රර්ථනා කරනවා. ඉතින් අද අපි කතා කරන ස සීජක් ශ්‍රීල් ලාංකික සිංහල කතා කරන ඉදිරියට අපිරට හස්පිට ලෝල සේවයට එයදෙන් බලාපොත්තු ඉන්න ප ්‍රෝ කනි ගැ ඩිය ටග කල හම ම තවමත් න් ක්ස්ක යි් ක නැත්තම් දැන් පාලි ලතු පට තින ටනක් ක් කරල අප න් ෙක් ස් රයික්් කර ගේ ීඩිය ගනිත්තට බලන්න මත ඇැතුු්‍යාර. කොවි 19 එත් නවකොරුණා රසිය වැඩදිනු රෝගීකුට ප්‍රතිකාරයකිරීමේ දී වෛද්‍යවරන්සා සෞඛ්‍ය කාරය මණ්ඩලේ පත්වන බලවත්ම අපහසුතාවේ තමයි රෝගයා සග ගැටීම. එම නැත්නම් සම්බන්ධවීම අවම කරගන්නේ කොහොමද කියන කාරණය ඉතින් පහුගේ දවස්වවෙල අපි දැක්ක චීනය සහ වෛද්‍ය විද්‍යාව දියුණු අනෙකුත් රටවල් රෝගීන් සමඟ සම්බන්ධවීමට රබෝතාක්ෂණය යොදාගන්නවා ඒත් ඔයයා නිකමටහරි දැනගෙන හිටියඇද ලංකාවිත් දැනටමත් සිංහල කතා කරන්න පුළුවන් වෛද්‍ය සහහික රුබෝ කෙනෙක් නිර්මාණයමී පතිනක් කියලා. ඉතින් මේ වගේ රෝගීන්ට වෙන්කරල ප්‍රතිකාර කරන්න වෙන අවස්ථාවක් එන්න පුළුවන් කියලා කලින්ම අඳුනගෙන හිටපු අනන්ද විද්‍යාියය කෙන ගත්ත පමුදිත පේමචන්ද්‍ර කියන මල්දී දෙදස් දහටේදී නෙක්ස් අයයිබොට් කියලාක් ප්‍රොජෙක්් එකක් පටන්ගන්නවා ඉතින් මේ ප්‍රජෙක්ට එකේ අරමුණ තමයි ස සීජක් ශ්‍රී ලාංගික සිංහල කතා කරන්න රොබෝ කෙනෙක් නිර්මාණය කිරීම ඒ වගේම තමයි මේ රිබෝවෝ නිර්මාණය කරන්නේ මඩිකල් ඇසිස්ටන් එමන තම් වෛදි සහය එකෙක් විදිහට වැඩ කරන්න ඉතින් මේ රබෝට තියෙන අනිකුත් විශේෂි ලක්ෂ ගැෙන සලකා බැලවුවොත් ප්‍රධානම විශේෂත්වය තමයි බොහු සතු මෙඩිකල් නොලේජ්ජක නෙක්ස්ට පුළුවන් විවිධ ලෙඩ රෝග සහ ඒවාගේ රෝගලක්ෂණ ගැනත් එම රෝගයන්ගෙන් වැලැක්වීමට උපදිස් සහිත ප්‍රශ්නවලට නිවැරදුව පිළිතුරු දෙන්න හිවිතරක් නෙවි පරිසරී උෂ්ණත්වය හා වයුගෝලීය සංගිතය ගැන අධ්‍යනය කරලා ගිනි අනතුරු හඳුනා ගැනීම හැකියාවත් මේ රභූට තියෙනවා අමතරව අන්තර්ජාලය මගින් ලෝකී ඕනෑම තැනකසිට මේ රොබෝ පාලනය කිරීමේ හැකියාවත් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කරන්න මේ රොබෝටම අවේනික ඒයි මොඩියුල් එකක් එහෙමනැත්න ආටිෆිෂල් ඉන්ටලිජන් එකක් පාවිච්චි කරනවා නමුත් අනගාටුවට කරුණත් තමයි මේ රොබෝගෙ වැඩ තවමත් අවසන් වෙලා නැතික ඉතින් මේ ගැනනි විස්තර අහන්න එඩිඩොක්කන් පමුදිිතමල්ලිට කෝල්කරපු වෙලාවේ එයා කිවල් ලංකාවේ මේ දවස්සල තිය තත්වයන් එක්ක මේකට අවශ්‍ය කොටස් හා උපහංග හොයා ගැනීම අපහසු වෙලා තියෙන බව. ඉතින් ඔයාල කැමිති නම්නෙක් අයිෝඩ් පොජෙක්්ක එෙළිදක්වන වැඩට ඔයාලකි සහයෝගිය දෙන්න පල්යහ ඩිස්ක්‍රප්ෂන් එක පබති තමල්ලෙක සියුම විස්තර තියවා. ඒ වගේම නෙක්ට අයිබෝඩ් එක් ගැන එයා කරපු වීඩිය එකේ ලිංකුත් එතන තියෙනවා.